විපක්ෂනායක සම්බන්ධ ඉතිහාස සම්බන්ධ විවිධ දේවල් බල වෙනවා. ඔව්. එයා අත්තරම කොට ගන්න කියනවා. ඔව්. සම්බන්ධව විපක්ෂනායක මම දැක්ක උදේගම් මංපෙට කියලා දෙනවා උතුරු පළාත් සභාව විසුරුව හැරීමට පිටකොන්දක් නැහැ කියලා ජනාධිපතිතුමා. ඔබ අනිත් පැත්තන කියවනම් හොඳයි. මොකද මේ උදේගම් මංපිලට වගේ මොලේ නැත්තම් ඒක පුළුවන්. පිටකොන්ද තියාගෙන මොලේ නැත්තක් ඉන්නවනේ. අර වලය කඩේට බැන්න අසු වගේ දැන් ගියාණ්ඩු කරේ ඕකනේ. අදෝදී සත්‍යක්‍රායක් කරලා විපක්ෂ නායක කාර්යාලයේ ඉඳිපිටි විපක්ෂ නායකතුමා ජාතිය සමාව ගන්න. ඒ සම්බන්ධව මොකද? ඔය කියපු කට්ටිය ඔක්කොම සමාව ගත්තා නම් ඉතින් වෙන මොකක්වත් නැහැ. ඕගලන්ට පත්තරවල ලියන් දෙන සමාව ගන්න ඒවා විතරයි. ඉතින් මෙතනදී පරිශ්‍රයක් පවත්වනවා මේ අර කැම්ප් එකට. මොකද? අනවසරෙන් කැම්ප් එකට ගිහිල්ලා දෙනවා. එහෙම පරිශ්‍රයක් පවත්වන නාම කැම්ප් එකේ ඉඳන් ඔය මේ චෝදනා ඉදපත් කරනවා. එතනදී මේක මේ මේ සිදුවීම 16 වෙනිදා තමයි වෙලා තියෙන්නේ. පළවෙනි පච්චාන් කියන කඳවුර මේක කිනොච්ච දිස්ත්‍රික්කයේ තියෙන්නේ. ඉතින් ආරක්ෂක සේනා මූලස්ථානයේ හැටියට ගන්න බලන් ආරක්ෂක සේනා මූලස්ථානයේ කිලිනොච්ච යකටද තැන්දීන්නේ. එදින ආරක්ෂක සේනා ආඥාපතිතුමා මේ කඳවුරේ ඉඳලා තියෙනවා. ඒ කඳවුරේ නෙමෙයි ඔහුගේ මූලස්ථානේ. ඉතින් මේ අවස්ථාවේදී විපක්ෂ නායකතුමා මේ කඳවුරට ගොස් තිබෙනවා. මේ සම්බන්ධයෙන් ආරක්ෂක සේනා ආඥාපති කිලිනොච්ච විසින් උතුර පළාත් භාර නියෝජ්‍ය පොලිස් ප්‍රතිතුමාට දුරකථනයෙන් කතා කරලා තියෙනවා මේ වගේ අවස්ථාවන් වලදී කලින් දැනුවත් වීමේ සුදුසු වැඩපිළිවෙළක් ගැන සාකච්ඡා කරලා තියෙනවා මේන් ප්‍රකාශ වෙන්නේ නැහැ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරා කියලා කිසිම පොලිස් ස්ථානයක යුද හමුදාව පැමිණිල්ලක් ඉදිරිපත් කරලා නැහැ මේ සම්බන්ධයෙන් ඒ විශේෂයෙන් නිවැරදි විය යුතුයි ඒ ආකාරයෙන් उपदेश එතකොට අපහසුතාවයකට ලක් වෙන්නේ නැතුව ඒ අවශ්‍ය කටයුතු වලට විධානපදවට සහාය දෙන්න පුළුවන්. නැත්තම් මෙන්නේ එතනදී අර ස්ටෑන්ඩඩ් ඔපරේෂන් ප්‍රොසීඩියර් හැම එකක්ම ප්‍රොසීඩියර් එකක් හැටියට තමයි. නිසි ක්‍රියාදාමයක් හැටියට තමයි විධානපදාවේ ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඒක කනුනහම ඒ ක්‍රියාත්මක වීමේ සුදුසු ක්‍රමවේදයක් තිබුණා. ඒ ක්‍රියාත්මක වීමේදී ප්‍රභූවරයා අපහසුතාවයකට ලක් වෙන්න පුළුවන්. ඒකයි අපි කියන්නේ මේවත් අවස්ථාවලදී කල් වේලා ඇතුව ඒ දැනුවත් වීම ඉතාමත්ම වැදගත්. මම දීලා දිනවා හමුදා කඳවුරට උතුරේ ඕනදා. කලින් දැනු කලින් දැනුවත් කරාම මේ ගමනේ ඉතාමත්ම හොඳයි අපිට සැප පහසුවක්. හරි. ඉතාමත්ම හොඳින් අපිට සැලර හොඳට කෑම බීම ද ඔක්කොම හම්බෙලා තියෙනවා. හදිසියේ හිටපු ගමන් ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න ගියාම එහෙම එච්චරම නැහැ. මේ අවශ්‍ය සාමාන්‍ය බිස්කට් ටේබුලිය ජීස් කැලක් කාලා අපි දෙක බිලේනවා. ඔන්න ඔතන තමයි ලොකු වෙනස තියෙන්නේ. හරිද? මේවා ප්‍රායෝගික ප්‍රශ්න. සම්බන්ධන් මාත්මය උතුරේ ඉන්නේ. ඒ වන් සැර මාකාරි මේ වෙලද මල්ලාට එයා යන ගමන් කිල්ලොත් එකද යන්නේ නැති. ගියාම මේක හරියට මේ 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 ප්‍රභාකරන් ගියා වගේ කියලා හිතන්න එපා. ඒ මිනිහයත් එහෙම බැනුම් මානව ඇති වෙනකම් මේ 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 මොඩරේට් වෙන්න ගියා. ඉතින් එතකොට ඒ වගේ තත්වයක සම්බන්ධන් මාත්මය ගියයි කියන එක මොකද දෙමළ මිනිහ ගිය එකද මේ ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? සිංහල මිනිහ ගියත් ඔය අපේ යමති වරු තෝරන තරම් ඉල දිනවා. අනේ අපිට කාලය දෙලා ඒකේ මම ගිහලා නැවත පෞර්ගික කාලේ මුල් කාලේ අපිට යන්න තරක් තියුන්නේ නැහැ අපිට කිරණොජ්ජේට ගියාම මුලදී වලට ගියාම මම හැමදාම නැවතුන අමුදා කඳවුරේ මේ මේ කමාන්ඩින් ඔෆිසරේ මේ වෙගේ නැවතුනේ ගෑවේ ඉතන වෙන කන්න දෙයක් තියුන්නේ නැහැ ඔයවත් මේ මාධ්‍ය වශයෙන් ප්‍රචාරය කිරීමට සුදුසු ප්‍රකාශයක් මට නිකුත් කරන්න බෑ මොන හේතුව මතද ගියේ ගියේ මොනවා වුණා ගියේ සාකච්ඡා කරන්න සාකච්ඡා කරන්න අඳුනේ කවුද යා සාකච්ඡා කරන්න බෑ මොකද සාකච්ඡා කරන්න අඳුනේ කවුද කඳවර කඳවර තුලට ගිහිල්ලා
इतना कंदूर वाट पिटा बाला लती ना चला साक्षात चाहिए नहीं मकरण का उठता है नहीं 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 कंदूर ही लास्ट ना बाला ना दिल्ली थी एक अभी करना है अब बाला ना भी पक्षनाय तुम्हारे के वो तो बैंक में नहीं थे तुम्हारे के खत्म है ना ये आरक्षक अधिकारी संबंधी अड़पाला विपक्ष नायक संबंधित प्रकाश जैन अपराधे